mắng vậy đó hả? අයිබෝන් ඉතමත් ආදරෙන් පිළිගන්නවා විශේෂයෙන්ම නිවෙස්වල ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකින්වත් ඒ වගේම අද මෙතනට එකතුලා ඉන්න මේ සජීවී ආදරණීය ප්‍රේක්ෂකින්වත් රියැලිටි පේන් හැටි විත් ගිහාන් කොහොමද යන්නේ කතා බහ කරන්නේ මොනවද කාත්තිකද කතා බහ කරන්නේ මේ වෙනකොට ඔබලා දන්නවා ඉතින් මේ වෙනකොට අපේ කරපු වැඩසටහන වලට ලැබිච්ච ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි විශේෂයෙන් අපේ Facebook එකට එවපු comments වලටත් ඒ වගේම අපිට දුරකථන වලින් කතා කරලා කියපු කතාන්දර වලටත් අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඔයගලන්ට ඒ වගේම ඔයගලන්ගේ නාම සමහර යෝජනාවන් අපි සැලකිලිට ගන්නවා කතා කරන තේමාවන් පිළිබඳව ඔබගේ අදහස් අපි තාගේකොට සලකනවා ඒ වගේම එකතු කරගන්න ශිල්පීන් ගැන එහෙම නැත්නම් ආරජිතයන් ගැනත් අපි ඔබ කියව අදහස් වලට ගරු කරමින් ඒ අය තෝරා ගැනීම දිදී ගැන සලකා බලනවා අදත් වෙනද වගේම අපිත් එක්ක එකතු වෙනවා ලංකාවේ සුවිශේෂී රංගන ශිල්පියෙක් සහ ශිල්පිනියක්. මොවුන් දෙදෙනා කැඳවා ගන්න හේතුවක් වන්නේ ඔවුන්ගේ රංගන දිවියේ තියෙන දක්ෂතාවයන් නිසාම නෙවෙයි. කලාව පිළිබඳව සමාජය පිළිබඳව නැත්නම් සමාජයේ සිදුවන සිදුවීම් පිළිබඳව යම් කතිකාවක් අදහසක් මතයක් දරන ඒ පිළිබඳව කතා කරන්න පුළුවන් දෙදෙනෙක් හින්දායි ඔවුන් කැඳව ගන්නෙ. මුලින්ම කැඳවන ආරාධිත ශිල්පියා රංගන ශිල්පියෙක් හැටියට විතරක් නෙමෙයි ඔහු පිටපත් රචකයෙක් ලෙසත් ලංකාවේ මේ වෙනකොට ඉතාමත් සම්මානණයට පාත්‍ර වෙච්ච කෙනෙක්. විශේෂයෙන්ම වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව යන ක්ෂේත්‍ර තුනම ජයගත් මොහු මගේ ආදරණීය මිත්‍රයා සරත් කොතලාවල. සරත් එක්ක කතාව ආරම්භ කරන්න කලින් සරත් එක්ක එකතු වෙන ශිල්පිනිය කවුද කියලා දැනගන්න ඕගොල්ලන් කැමැත්තෙන් ඇති. මෑය රංගනයේට ප්‍රවිෂ්ඨ වෙනකොට අපි මේ උගාක් චූටි දරුවෝ. අපි පාසල නවදියේ. හැබැයි මෑගේ රංගනයන් අපේ ජීවිතේ කවදාවත් අපිට අමතක වෙන්නේ නැහැ. අද වෙනකොට ලංකාවේ තෙරි නාට්‍ය ක්ෂේත්‍රය තුල ඉතා දක්ෂ චරිතාංග නිලියක් හැටියට මෑය ගැන කතා බහ කරන අවස්ථාවන් අපිට ඉතාමත් විරලව අහන්න ලැබෙනවා. ඉතින් ඒ ඇය කවුද කියලා දැනගන්න බොහොම කැමැත්තෙන් ඉන්න ඔබට. මෑව කැඳවන්නේ මෑගේ රංගන හැකියාව විතරක් නෙමෙයි මෑගේ කතා බහේ තියෙන හැකියාවත් එක්ක. ඇය තමයි මොරින් චාර්ලි. ඉතින් සරත් කොහොමද ආගිය තොරතුරු මොනවද මේ දවස්වල කරන්නේ මේ දවස්වල ඉතින් වේදිකා නාට්‍ය වලට මුල් තැන දීලා ටෙලි නාට්‍යයක් කරනවා චිත්‍රපටි එක පෞගේ දවස සම්බන්ධ වෙලා ප්‍රදීප් ධර්මදාසගේ එක අයිස්ක්‍රීම් කියලා ඉවර කරා ඉතින් ඉස්සරහට කුමාරයමයි තව චිත්‍රපටයක් කරන්න හදනවා ඒක තමයි චිත්‍රපටයක් ලියනවා විතර නෙමෙයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානම් පළවෙනි වතාවට වේදිකා නාට්‍ය සම්බන්ධව කතා කරපුවම සරත් පහුගිය කාලෙට වඩා මෑත කාලින වේදිකා නාට්‍ය වලට හොඳ ප්‍රතිචාරයක් තියෙනවද කොහොමද විශේෂයෙන්ම අනිවාර්යෙන් ඒ කියන්නේ මේ ලංකාවේ වේදිකා නාට්‍ය වර්තමාන ඒ තත්ත්වයට පත් වෙලා තියෙන එක ප්‍රධාන සාධක කීපයක් තියෙනවා ප්‍රධාන වශයෙන් මම දකින්නේ අලුත් නාට්‍ය කීපයක් ජනතාවට ලංවිය හැකි ජනතාවගේ අදහස් තේරුම් ගත හැකි සහ සිස්ටම් එක තේරුම් ගත නාට්‍ය කීපයක්. ඒ කියන්නේ අපි හුඟක් කලාවට තිබ්බේ දැන් වේදිකාවෙන් කට්ටිය බැහැරව හිටියා. බැහැරව හිටපු කට්ටිය වේදිකාවට මුලින්ම ගෙන්න ගන්න ඕනේ. ඕක තමයි අපිට තිබ්බ ප්‍රධාන ගැටලුව. ඉතින් ඒකෙදි ඒ සඳහා නාට්‍ය කීපයක් ඒකට දායක වුණා බල්ලුත් එක්ක බෑ. එතකොට නරිබුරති තව දෙයියෝ නැහැ වගේ නාට්‍ය විශේෂයෙන්ම ඊට පස්සේ හොඳ නාට්‍ය කරන්න පුළුවන් මේක හොඳ නරකයි කියනෝ නෙමෙයි ඒ කියන්නේ ප්‍රේක්ෂකව ග්‍රහණය කරගත හැකි නාට්‍ය බිහිවීමත් එක්ක තමයි ප්‍රේක්ෂකව එන්න ගත්තේ අනිත් එක ටෙලි නාට්‍ය කලාව බිඳ වැටීම කඩාගෙන වැටීම සහ ඒකේ තියෙන දැන් තියෙන මේ ටෙලි නාට්‍ය වල තියෙන ගුණාත්මක බව අඩුවීම සහ ඒ
ඔක්කොම බලපානවා වේදිකා නාට්‍යවල මිනිස්සු පැමිණිය. ඔව් හොඳ හොඳ මේ 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 තැනකට අපි ආවේ මේ මොකද මේ ටෙලි නාට්‍ය කලාවේ මේ ඇයි hina වෙන්නේ? ටෙලි නාට්‍ය කලාවේ මේ ඔයද මෙගා කියන රැල්ලක් ආවනේ. එතකොට මේ නිතරම කතා බහ වෙච්ච කෙනෙක් තමයි මේ මෙගා ක්වීන් කියලා අපි නම දාලා තිබුණේ මොරින් නැකට. මොකද මං හිතන්නේ ජනක් ප්‍රේමලාල් මොරින් චාරුණි සහ මේ තව අය බොහොම දීර්ඝ ටෙලි නාට්‍යවල නිරන්තරයෙන් මින් අය බවට පත් වුණා. හැබැයි ඒ හිටියත් ඒවල කරන සාධාරණත්වය ගැන අපි වෙනම කතා කරනවා. කාලාන්තරයක් ටෙලි නාට්‍යවල වැඩ කරපු කෙනෙක් හැටියට මොරින් අක්කේ මේ කියන කාරණාවත් එක්ක කොහොමද එකඟ වෙන්නේ? ටෙලි නාට්‍ය කඩාවැටලද ටෙලි නාට්‍යවලට ටෙලි නාට්‍යවලට මොකද වෙලා තියෙන්නේ? ඇයි ටෙලි නාට්‍යයට එහෙම උනේ? මං මුත් සමග එකඟයි. 100%ක් එකඟයි. ඇත්තටම වේදිකාව සිනමාව මීට කාලයකට පෙර සිනමාව කඩා වැටුණා. සිනමාව කඩා වැටෙද්දී ගොඩ ගන්න මම හිතන ගොඩක් අමාරුයි. තවමත් ඒ කඩා වැටීම තුල අපි ඉන්නවා සිනමාවත් එක්ක. එතකොට ටෙලි නාට්‍ය හොඳ තැනක තිබුණා. මොකද මම වේදිකාවට තමයි ගරුත්වය තියෙන්නේ. නමුත් මට වේදිකාව තුල අත්දැකීම් බොහෝම අඩුයි. ඒක නිසා මම දෝලණය වෙන මේ ශ්‍රේෂ්ඨයන්ස් තමයි කතා කරන්නේ. එතකොට ටෙලි නාට්‍ය වල මට තියෙන අත්දැකීම් වැඩි නිසා මම හිටපු කාලය වැඩි. වැඩ කරපු කාලයත් වැඩි ප්‍රමාණයත් වැඩි. ටෙලි නාට්‍ය කලාව ඉතාම හොඳ අවධියක තිබුණා. නමුත් ඒක කලින් කල ටිකෙන් ටික මේ වෙනකොට ගොඩක්ම දිය වෙලාම ගිහිල්ලා. ඉතින් වේදිකාව දිය වෙලා ගිහිල්ලා දැන් යම් තැනක තියෙනවාක්සේක්ම ටෙලි නාට්‍ය කලාවද මං හිතන්නේ නැවත හොඳ අතට හරව ගන්නට අපි සියලු දෙනාම උත්සාහ කළ යුතුයි. ප්‍රේක්ෂකයත් එකට එකතු වෙන්නට ඕනේ. ප්‍රේක්ෂකයාද නිෂ්පාදකවරුද ඒ වගේම අපි මේ වැඩ කරන චැනල් වලට අනිවාර්යෙන් කියනවා මේ චැනල් එකෙන් මේ කතා කරන්නේ මේ හැම දෙනාම එකතු වෙලා තමයි මේක ගොඩ ගන්නට වෙන්නේ. විශේෂයෙන් රාජකීයෝ. විශේෂයෙන්. මෙහෙම වෙන්න හේතුව ඇයි? ඒ කියන්නේ මේ කියන කඩාවැටෙන හේතුව. හේතුව ප්‍රධාන වශයෙන් මම දකින ටෙම්පෝ වෙනස් වෙලා තියෙන අපේ දැන්. අපි 70 80 ගණන් වල ටෙම්පෝ නෙමෙයි සාමාජීය තියෙන්නේ. හරි ටෙම්පෝ වේගවත් වෙලා තියෙන වැඩි වේගවත්. එතකොට අපි අර තාම අපි නිර්මාණ වල ඉන්නේ පරණ ටෙම්පෝ එකේ. ඒකින්නම් තමයි නිර්මාණ කරන්නේ. හරි ඔද්දල් එහෙම එකක්. නමුත් ඒක නෙමෙයි අද වර්තමානයේ ඉතින් මේ ලෝකේ ඕන තැනක තියෙන චිත්‍රපටයක් අද බලනවා. එතකොට ඒකත් එක්කම රිලීස් වෙනවා ලංකාවේ. එතකොට ඒ ටෙම්පෝ රිද්ම ඔක්කොම දැන් දන්නවා අඳුරගෙන තියෙන. ඒකන්ද බොරු කරන්න බෑ. ඒකන්ද මං හිතන ඒක ප්‍රධානයි. අනිත් එක ප්‍රධානම කාර්යය තමයි ඒකට මිලක් නැති එක. ටෙලි නාට්‍ය එක නිෂ්පාදකයාට හොඳ මිලක් දෙනවා නම් චැනල් වලින් හරි මොකෙන් හරි එන විදිහ මන් දන්නේ නැහැ. මිලක් දෙනවා නම් ඒ හා සාපේක්ෂව හොඳ නිර්මාණ වී වේ. කියන්නේ අවුරුදු 20කට කලින් ලක්ෂ 2.5 3කට ගත ටෙලි නාට්‍යයක් අද වෙනකොට 90යි. ඉතින් කොහොමද හැමදයක්ම වැඩි වෙනකොට ඒක විතරක් අඩු වෙලා තියෙනවා. හොඳ පිටි නැතුව හොඳ පාන් හදන්නේ කොහොමද? එහෙම ඔව් වැඩේ කියන්නේ ඒකට ප්‍රධාන හේතුව. අනිත් හේතුව ගිහන්න මේ 77න් පස්සේ සාහිත්‍ය ඉතිහාසෙ නැතිවීම. ඒකත් එක්ක බිහි වෙච්ච කට්ටිය අපිට දොස් කියන්න හොඳ නැහැ. නැතිකලේ අපි නෙමෙයි. එතකොට ඒ නැති කිරීමත් එක්ක හිතන්න බැරි ලියන්න බැරි සාහිත්‍ය අසුරු නොකරන කට්ටිය තමයි අද අපි මේ මේ නිර්මාණවලට ලියන්නේ සහ සියලු දේ කරන්නේ. ඉතින් එතකොට අනිවාර්යෙන් ඒ මට්ටම පල්ලේ යනවා. වැඩසටහන ආරම්භ කරන්නේ අපේ සරත්ගේ අපූර්ව ගීතයකින්. අපි සරත්ට ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්න කියලා. මේක තමයි ලංකාවේ රියැලිටි එක.
ඔබ දන්නවා රියැලිටි පේන් හැටි විත් ගිහාන් වැඩසටහනේ විශේෂත්වයක් තියෙන අපි දවසින් දවස අලුත් අලුත් තේමාවන් පිළිබඳ කතා බහ කරනවා. ඉතින් අද අපි කතා බහට තෝරගන්න තේමාව තමයි අපි නොදකින අපි. කවුද මේ අපි නොදකින අපි? අපි ඇත්තටම අපිව දකින්නවද? ඇත්තටම අපිට අපිව පේනවද? අපි අපි කියලා හිතන්නේ කාවද? අපිට නිකම්මවත් හිතෙනවද? අපි සමාජයේ ඉන්න ආබාධිත පුද්ගලයෝ, මන්දබුද්ධික පුද්ගලයෝ, එහෙම නැත්නම් ඒඩ් රෝගීන් අය ගැන එයාත් අපිම අයිති කුලකේ මිනිසුන් කියලා අපිට හිතෙනවද? අද අපේ කතාබහ අපි නොදකින, අපි නොහිතන මේ අය ගැන, අපි නොතකන මේ අය ගැන. ශරීරයේ යම් දුබලතාවයක් ඇති වුණාම ඒ කෙනෙක් අපි අඳුරනවා ශරීරය ආබාධිත කෙනෙක් අඳුරනවා ආබාධිතයෝ කියලා. නැත්නම් මන්ද මානසිකත්වයක් තියෙන කෙනෙක්ව මන්ද බුද්ධිය කියලා හඳුන්වනවා. දැනුවත් හෝ නොදැනුවත් ඒඩ්ස් රෝගේ වැළඳු කෙනෙක්ව HIV පොසිටිව් වෙච්ච කෙනෙක්ව අපි ඒඩ්ස් රෝගී කියලා හඳුන්වනවා. හැබැයි අපි මේ අයට මෙහෙම කිව්වට අපි ඒ අය ගැන හිතනවද? දැනුවත් හෝ නොදැනුවත් අපි මොනට සලකන්නේ? පිටස්තර හැඟීමකින් නෙමෙයිද? අපි ආදරය වෙනුවට ඔවුන්ට දෙන්නේ අනුකම්පාව නෙමෙයිද? අපි ඔවුන් වැළඳ ගන්නවා වෙනුවට ඔවුන්ට දෙන්නේ සිනහව නෙමෙයිද? අපේ ජීවිතය වෙනුවෙන් ඔවුන්ට දෙන්නේ ආධාර උපකාර නෙමෙයිද? ඒ විදිහට හරි ප්‍රතිචාර දක්වන්නේ සමාජයේ යම් සංවේදීතාවක් තියෙන මිනිසුන් විතරයි. අනිත් බොහෝ අයට මේ අය මතක් වෙන්නේ තමන්ගේ අම්මා තාත්තා මැරිච්ච දිනේ සිහිපත් කරන්ඩ, මළගේ ප්‍රාණකානුයෙකුට පින් පිණිස දානයක් දෙන්න, අවුරුද්දකට දෙපා වතාවක් හෝ තුන් වතාවක් විතරයි. අපි හිත්වලින් අපි ඔවුන් ගැන කතා බහ කරන්නේ අනේ පව් මේ කරුමේ මහත මොකට ඉපදුනාද වගේ හැඟීමක් නෙමේද? ඇත්තටම මේ මිනිස්සු ගැන අපි දකින හිතන අපිට හිතන විදිය ගැන නිවැරදිද, ඒක මානුෂිකද? අපි ඒ ගැන අද කතා බහ කරමු. මේ වැඩසටහන පුරාවට මොවුන් ගැන කතා බහ කරද්දී අපි ආබාධිතයෝ, මන්ද මානසිකත්වයෙන් පෙළෙන අය, ඒඩ්ස් රෝගීන් කියලා කතා කරන්නේ නැහැ මින් ඉදිරියට. අපි කතා බහ කරන්නේ අපි නොදකින අපි ගැන. එහෙම නැත්නම් විශේෂ පුද්ගලයෝ කියලා. ඉතින් මේ කතා බහට මේ දෙන්නව හවුල් කරගන්නේ මේ ඇයට මේ දේවල් ගැන කලාකරුවන් විදිහට යම් සංවේදීකමක් හැඟීමක් තියෙන නිසා. සරත් මොරින්නක්කේ, අපි මේ අපි නොදකින අය ඔබට හමු වෙලා තියෙනවද? පෞද්ගලිකව ඇසුරු කරලා තියෙනවද? නැත්නම් ඔවුන් සමග මොන වගේ අත්දැකීමක්ද ඔබට තියෙන සරත්? ඒඩ්ස් රෝගියෙක් ඉන්නව නම් එයාව පිළිගන්න කැමති නැති වෙන්න හේතුවක් තියෙන ඉබේ. වර්තමානයේ ඒක කැමති නැති එකක් තියෙනවනේ. දැන් විශේෂයෙන්ම ඒඩ්ස් රෝගීන් කිව්වහම වරදක් කරා වගේ. ඒ කියන්නේ ඕකනේ මේන් තින්ග් එක කියන්නේ. එයා වරදක් කළා තියෙන්නේ. ඒක හන්දා මේ එයාව හොඳ වැඩි. දැන් ඕකත් එක්කනේ තියෙන්නේ. දැන් ඕක ලිංගික එක්වීමත් එක්ක ඕක හැදෙන එකත් එක්කනේ ඕක හැදිලා තියෙන්නේ. නමුත් එහෙම නොවන කී දෙනෙක් අද ඒඩ්ස් රෝගීන් ඉන්නවද? එතකොට ඒකල ගැන මොකක්ද තියෙන කතාව? උපතින්ම ඒඩ්ස් රෝගියෙක් වෙලා HIV පොසිටිව් වෙලා ඉපදුනොත් එයා ගැන මොකක්ද තියෙන ආකල්පය? දැන් ඒ ආකල්ප වෙනස් කරන්න ගිහන් සමාජ ආර්ථික දේශපාලන වටපිටාව ප්‍රධාන වෙනවා. ඔන්න ඔතන තමයි අපි මොක කිව්වත් අන්තිමට එන්න ඕන. රටක තියෙන්න ඕන සැලස්ම. ඒක මේ ආණ්ඩු මාරුවීමත් එක්ක සැලස්මක් තියෙනවා. ඒ සැලස්මට ඔය හැම දෙයක්ම අයිති වෙන්න ඕන. මහා ලොකු පරාසයක් එතන තියෙනවා. ඒක හන්දා අපි සුළු කොට එහෙම දකන්න බෑ. ඒක හන්දා ඒ හැම එකම හැදෙන්න ඕන. මොරින්නක්කගේ අත්දැකීම් කොහොමද? මේ ඇත්ත එක යම් සම්බන්ධතාවක් තියන අය ඉන්නවද නැත්නම් ජීවිතේ ඔයා දකින්නේ කොහොමද මේ අය පිළිබඳව? මොකද ඔවුන් උපතින් සමහරට ඔවුන් දන්නේ නැහැ ඔවුන් එහෙම වෙලා ඉපදෙයි කියලා. මට කියන්න තියෙන්නේ මෙහෙමයි. අපි ඉස්සරළම ඔවුන් ඉපදෙන එක නවත්තන්නත් බෑ. ඔවුන් එහෙම වෙන එක නවත්තන්නත් බෑ. ඒක තමයි ලෝක ස්වභාවය. අපි කරන්න ඕනේ මේකට පිළිතුරු වශයෙන් කරන්න ඕනේ ඒ ඉපදින කෙනාට හෝ එහෙම වෙන කෙනාට අපි සලකන්නේ කොහොමද? අපි ඔවුන් එක ගනුදෙනු කරන්නේ කොහොමද කියන සමාජයක් සහ වටපිටාවක් වාතාවරණයක් අනිවාර්යෙන් හැදිය යුතුයි. ඒ හැදිය යුතු වෙන්නේ ඒ කොටස නෙමෙයි. මේ අපි හොඳට ඉන්න කොටස, අතපය හොඳට හතරහං කරුව තිබිලා ජීවත් වෙන කොටස සහ දැන උගත් මේ පරිපාලනයේ ඉහළට මිහළටම ගිය කට්ටිය ගොඩක් ඉන්නවනේ. ඒතර ඒ කට්ටිය තමයි එහෙ ඉඳගෙන මේ පල්ලෙහාට එන්න ඕනේ. කියන්නේ මුල සිට ප්‍රධාන තැනේ සිට පල්ලෙහාට ඇවිල්ලා මේ අතපත ගාලා අපි ලෑස්ති වෙන්න ඕනේ අනිවාර්යෙන් ඔවුන්ව පිළිගන්න. එහෙම පිළිගන්න අපිට පුළුවන් නම් අද නෑ. මගේ හෙටත් වේද දන්නේ නැහැ. අතීතයේ යම් තාදුරට රැකිලා තිබුණා ඒක මේ ආගම හින්දා.
යම් කිසි ආගමක් හරහා ආපු සංස්කෘතික න්‍යායක් මත ඔවුන්ට අපි සලකන්නට ඔවුන්ට ගරු කරන්නට ඔවුන්ට යමත් එහෙම එහෙම තිබුණා බය වීම වගේ. ඔව් අන්න හරි ආගමට ගරුත්වය. ආගමට යනකොට බය වෙන හන්දා ඒක ෂේප් එකේ එහෙම එකක් තියෙනවා. ආගමට බය වෙනවා කියන්නේ මේ කියන්නේ මේ මෙහෙම දෙයක් දුන්නොත් අපිට ආගමිකව ඔක්කොරි වාසියක් ලැබෙයිද? ඊළඟ ආත්මේ අපේ සෞත්වේ ඒක හන්දා ඊළඟ ආත්මේ අපේ පින්මාදි වෙයි කියලා ගන්නවා. ආගමේ මෙහෙම දෙයක් කියනවා. නමුත් ඒක හුඟක් කරලා කරන්නේ මේ හිතට දැනිලා, මනසට දැනිලා, තමුන්ට හොඳට ඇඟට දැනිලා නෙමෙයි කරන්නේ. අර ආගමෙන් අපිට උගන්වපු දේ හරහා අපි දෝලණේ වේගෙන ගිහින් ඒ ටික කරනවා. අද වෙනකොට මේ මුදල ඉස්සරහට ගිහිල්ලා මේ සියලු දේ දියාරු අර නෙල් නාට්‍ය වේදිකාව අර සිනමාව වගේ මේ අපේ තියෙන සංස්කෘතික අපේ තියෙන මූල ධර්ම අපේ තියෙන ශිෂ්ටාචාර සිරිත් විරිත් මේ ගුණාංග සියලු දෙයක් අද දියවේගෙන ගිහිල්ලා. ඔක නේද අනිවාර්ය කියනවනම් 48 ඉඳන් මේ දක්වා පාලනය කරපු අය මේ ඔක්කොටම වා කියන්න ඕනේ. ඒ කියන්නේ මේක සිස්ටම් එකක් හදලා නැහැ කියන එකද? සිස්ටම් එකක් සලස්මක් හදලා නැහැ. සලස්ම වෙනත් රටවල තියෙනවා. අද සෞරු සලස්ම 20 අවුරු සලස්ම ඒක ආණ්ඩු වෙනස් වුණා කියලා නේ ඒ සැලස්මට යනවා. එතකොට මේ අපි දු මේ 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 ආබාධිත පුද්ගල කියන සැලස්මක් අවුරුදු 20කට හැදුවොත් ඒ 20 මොන ආණ්ඩු ආවත් යනවා. එතකොට ඒ 20ට අනුගත වෙනවා ජනතාව. ඒ කියන්නේ මානුෂික මට්ටමින් මේ මිනිස්සයාට ජීවත් වෙන මිනිස්සයාට සත්‍යයට ගහකට සැලස්මක් තියෙන්න ඕනනේ. ඉතින් අනිවාර්යෙන් මේ සැලසුම් අපි දැම්මත් අද ඉඳලා හෝ හෙට ඉඳලවත් මං හිතන්නේ මේ මේක ඊටාම වැදගත් වැඩසටහනක්. අද කාලෝචිතයි. අදටත් හෙටටත් නේ. ඇත්තටම ඊටාම පොඩි ළමයාගේ ඉඳලා ඉහළටම යනකම්ම හැම කෙනෙකුටම ඊටාම වැදගත් වැඩසටහනක් මේ කරන්නේ. මේ වැඩසටහනෙන් වත් අපි යම් තාක් දුරට සම්පූර්ණයෙන් බැරි යම් තාක් දුරටවත් අපි අලුතරමේ හිතන්නවත් ආකල්පය කියන එක නේද? ආකල්ප ගොඩනගා ගන්නවා. ඒ ආකල්පය හදන්න ඕනේ. එතකොට අපි මේ ආබාධිත කියලා පව් අනේ මේක කරුමේ මේක මේ මේ පෙර 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 කරපු කරුමයක් නැත්නම් ඕක තමයි ජීවිතේ එහෙම නෙමෙයි. ඒ උත්තර ඔක්කොම අයින් කරලා මම අපි දැන් වර්තමානයේ ලෝකේ වෙනස් වෙලානේ, සමාජයේ වෙනස් වෙලා, අපි සියලු සිතුම් පැතුම් වෙනස් වෙලා අපි යන්නේ අලුත් දිහාකට, අලුත් ලෝකයකට. එහෙමනම් අපිට හිතන්න පුළුවන් නේ මේ අලුත් දේලුත් එක්ක අලුතෙන් හිතන්න පුළුවන් වෙන්න ඕනනේ. අලුතෙන් හිතලා අපිට වුන් අපේ සමාජයේ ඇරගෙන මේකට යම් වැඩසටහන කරගන්නට පුළුවන් වෙනවා. ඉතින් මම මෙහෙම එකක් අහන්නම්. දැන් මගේ අත්දැකීමක් එක මම මේ කියන්නේ. දැන් එක්තරා කණ්ඩායමක් එක්ක මම මේ කියන්නේ අර ගුණ සමරු සඳහානේ ඔය පාවිච්චි වෙන්නේ. ආ මේක සෙලබ්‍රේට් කරන්න, අරක සෙලබ්‍රේට් කරන්න අපි ලේසියෙන් වැඩි අපි දෙමු. මෙහෙම තැනකට දානයක් දෙමු. අපි ඒගොල්ලන් එක ගිහින් ගත කරමු කියලා. හරි. එහෙම ගිය අවස්ථාවක මම දැක්කා මේ දාන කටයුතු ඔක්කොම බොහොම විධිමත් විදිහට වුණා. හැබැයි මේ අයත් එක්ක එකට සෙල්ලම් කරමු, එකට බදාගමු, එකට මියුසික් දාගෙන සෙල් මොකක් හරි ගේම් එකක් කරමු කියපු වැඩිය අර අපේ අර අනුකම්පාව දක්වපු එයා බොහොම නිකන් පොඩි නිකන් මේකක්. ඒ කියන්නේ ඔබ සූදානන්ද මේ අයගේ සෙවල ඇඟේ ගා ගන්න. ඔබ සූදානන්ද මේ අය තමන්ගේ එක ගත කරනකොට එයාත් එක්ක කියන්නේ සාමාන්‍ය කෙනෙක් වගේ ගත කරන්න. මේ ගැන මොකද්ද සරත් හිතන්නේ? ඇත්තට වියුත් ඒක තමයි වෙන්න ඕනේ එතන. ඒ කියන්නේ අපි ඒකලොත් අපේම කොටසක්. මේ අපේ මේ ජීවීන් කියන කොටස ඕක සමස්ත ජීවීන්ටම අදාළ දෙයක්. හැම සත්වයාටම අදාළ දෙයක්. ඉතින් අපි ඒක නොවෙන්නේ ප්‍රධානම වශයෙන් අපි වෙන දැන් කෝවක ඉන්නේ. අපි හැම දෙයක්ම කරන්නේ කෝව ඇතුළේ ඉඳගෙන. අපි එකෙන් ගැලවෙන්නේ ගියාන. ඔතන ඒකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඒකෙන් ගැලවෙන්න බැරි අපේ ආකල්ප තමයි ප්‍රධාන. අපි ගැලවෙන්න කැමති නැත්තේ ඉස්සර අපේ මුළු රටටම මේ වග කියපු ජාතියක්. මුළු රට වෙනුවෙන්ම වග කියපු ජාතියක්. අදත් ඉන්නවා එහෙම රට වෙනුවෙන් වග කියන්න පුළුවන්. ඇයි ඉන්නව නැත්තේ නෑ. නමුත් මුළු සමස්ත ජාතියම රට වෙනුවෙන් වග කිව්වා ඉස්සර. ඊට පස්සේ ඒක ක්‍රමිකව අඩු වුණා. තමගේ පලාතර වග කියන්න ගත්තා. ඊට පස්සේ ගමට වග කියන්න ගත්තා. ඊට පස්සේ දැන් අපි වග කියන්නේ මං දැන් දකින විදිය වග කියන්නේ අපි ගෙදර තාප්පේ ඇතුළට විතරයි වග කියන්නේ. තාපෙන් එළියට වග කියන්නේ. තාපෙන් ඇතුළට වග කියන්නේ. තව ඉස්සරහට යනකොට තමන්ට විතරක් වග කියනවා. තාත්තලට වග කියන්නේ දරුවෝ. තාතල දරුවන්ට දෙමපිය දරුවන්ට වග කියන්නේ. තමන්ට තමන් විතරක් වග කියා ගන්න වෙනවා. කවදා හරි දවසක තමන්ට තමන්වත් වග කියන්නේ තත්ත්වයට આવොත් මේ ජාතියක් නෙමෙයි. හොඳයි. අනිත් පැත්තටම යනවා. මම මෙහෙම ප්‍රශ්නයක් අහන ඔබෙන්. උපතින් තමන් නොදනවත් AIDS HIV පොසිටිව් වෙලා ඉපදුනොත් එහෙම කෙනෙක් වරදක් කරලා නැතුව නම් ඒ කියන්නේ වරදක් කියලා මම කියන්නේ නැහැ. එහෙම කෙනෙක් තමන් නොදුනොත් නම් මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. එහෙම කෙනෙක් එක්ක ඇසුරක් පැවතුනොත් විතරක්
මේ රෝගේ බෝ වෙනවා කියලා අපි දන්න හින්දා එහෙම කෙනෙක්ව සෙනෙහසින් වැළඳ ගන්න එහෙම දරුවෙක්ව තමන්ගේ ඔඩුවකේ තියා ගන්න ඔබ සූදානම්ද ඔබ කැමතිද ඔබට බය නැද්ද හිතන්න අපි යනවා බ්‍රේක් එකට ඕක තමයි ලංකාවේ රියැලිටි එක. මේක තමයි ලංකාවේ රියැලිටි එක. හොඳයි අපි ඒ දැක්කේ ආබාධිත දරුවන් දෙදෙනෙක්ගේ දක්ෂකම්. ඒ දර්ශන වලින් පැහැදිලිව පේනවා ඔවුන් අංග සම්පූර්ණයි සිතා සිටින මිනිසුන් තරමටම සමහර විටත් වඩා තමන්ගේ දක්ෂතාවයන් පෙන්වනවා. මේ ඇත්තටම අපි මේ විශේෂිත මිනිසුන්ට හෝ දරුවන්ට ඔවුන්ගේ දක්ෂතාව වර්ධනය කර ගැනීම සඳහා ලබා තියෙන මේ වටපිටාව අපේ රටේ වටපිටාව සතුටුදායකද සරත්? දැන් මේක දැන් පෙරා ඔලිම්පික් වලට එහෙම ලංකාවෙන් නියෝජනය කළ ගෝල්ඩ් මෙඩලිටන් අරන් තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තට යොමු වෙලා තියෙනවා. නැත්තේ නැහැ. එහෙම යොමු කළා හිටන් ක්‍රීඩා වහරා ඒක කළ තියෙනවා. සමහර ආයතන වලත් ඉන්නවා උසස් නිල තල දරණයක් ඉන්නවා. ඒ මට්ටමින්. ඒක මම හිතේ මේ ආබාධිතයින්ට වඩා මන්දමානසිකයන්ට තමයි වැඩි ඉඩාඩු ආබාධිතයන්ට අනිත් ටික කරගන්න පුළුවන්. නමුත් මන්ද මානසිකය තමයි මං හිතන්නේ ඒ අතින් මේ හරිම ආසනාවන්ත තත්ත්වෙට ඉන්නේ. ඒගොල්ලන්ට ඒ මුකුත් මේ මනස වෙහෙසලා වැඩ කරන්න බෑනේ. හැබැයි සමහර නැටුම් වලට එහෙම කීප දෙනෙක් එහෙම මම දැක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන් දෙමව්පියෝ මේ හරහා හුඟක් පීඩනයට ලක් වෙනව නේද බොරින්නක්? කියන්නේ දෙමව්පියෝ හරියට වැටෙනව නේද මෙහෙම කෙනෙක් Tamanta පවුලට ආපුවම? මේක වෙනස් මේ තත්ත්වය ඇති වෙන්නේ ඇයි? සහ එතන දෙමව්පියන් හැටියට මොන විදිහට හිතන්න ඕනේ? නැත්නම් සමාජයත් එක්ක උන් ගනුදෙනු කරන්න කොහොමද නිකව්? ඔබගේ අදහස මොකක්ද? මගේ දැන් මං අදහස් කරනවා නම් මට එහෙම නම් මේක ඉන්නකොට මම හිතමු. එහෙම හිටියා නම් ඇත්තටම මව සහ පියා ශක්තිමත් වෙන්න ඕනේ ඉස්සෙල්ලම සිවිල් ජනතාව අතරට මේ ළමයා යවනවමයි කියන එක. කියන්නේ අපි ඔහුව හංගගන්න බෑ. දැන් මෙතන එකක් අපි දකින්න ඇත්තරෝ මම දැන් මම ළමයාව හංගගන්න උත්සාහ කරන්නේ සිවිල් ජනතාව ඔවුන්ගේ ආකල්ප, ඔවුන් දරන ආකල්ප. මොනවා හිතයිද? මොනවා නොකියයිද? ඒ මෙහෙට වඩා ඉන්න වැඩිමල් ළමයාට මේකෙන් කෙරළයක් වෙයිද? බාලයාට තව අපහසුතාවයක් වෙයිද? ළමයාට බඳින්න ඊළඟට මට බඳින්න බැරි වෙයිද? ඔන්න ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේකට හැබැයි අපි සාමාන්‍ය සිවිල් ජනතාව ශක්තිමත් වෙන්න ඕන. ඒ ශක්තිමත් වෙලා තමයි මේක ගෙනියන්න පුළුවන්. මගේ එකම මට තියෙන උදාහරණයක් මේකට. මම කුරුණෑගල ඉන්නවා ඒ ආලුවේ අවුරුදු 10කට මම ඒ වසුරු කරනවා ඒ පවුලම. මාර මුලින්ම ඒව හම්බෙනකොට ඇය මට කියනවා අපේ ගෙදර ඇවිත් යන්න අක්කේ කියලා. මම කියනවා ඔව් අනිවාර්යයෙන් මම යන වෙලාවක එන්න. ඇයි මට ඒතර මෙහෙම කියනවා. අක්කේ මට ඉන්නවා මේ වගේ විශේෂිත දරුවෙක්. අක්කමයි ගෙදර එනවනම් ඒ දරුවාව මං හංගන්නෙත් නෑ කොහොත් මුකුත් කරන්නේ නෑ. ඒ දරුවා සාමාන්‍ය විදිහටම ඉන්නවා. ඒ ශාලේ හරි කොහේ හරි ඉන්න තැනක ඉන්නවා. අක්කා මේකට අනුගත වෙන්න ඕන. අක්කා සහ අක්කාගේ පවුලේ අය මගේ ගෙදරට එන්න ඕන. හැබැයි එනවනම් මේක තමයි මගේ කාරණාව. මේකට අනුගත වෙලා. මොකද මම ළමයා ජනතාවට සිවිල් ජනතාවගේ හංගලා නැහැ. මම ළමයා සමාජගත කරලා තියෙන්නේ. ඒක නිසා මම එයාට ආරාධනා කළොත් එයා කියන්නේ අක්කේ මම මේ ළමයාත් තරම් එන්නේ. කැමති නම් එනවා. අක්කේ මෙතන එයාලා පවුලෙම ඉන්නෙත් නැහැ. ඒ මන් දැක මේක කෙනෙක්. ඉතින් මම ඈව දකින්න ඉතින් විශේෂිත කාන්තාවක් විතර මමක් විදිහට. මම කියන්නේ ඒ වගේ හැමෝම තමුන්ගේ මනස ශක්තිමත් කරගනිමින් තමුන්ගේ දරුවන් සිවිල් ජනතාව අතරට එවන්න හංගන්න එපා, මේවා කරන්න එපා. ඒ වගේම මම සිවිල් ජනතාවගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා ඔවුන් ආදරයෙන් බලන්න, ඔවුන්ට ආදරෙන් සලකන්න, ඔවුන්ව ගන්න දෙතෙන්ට. අරගෙන අපි පොදුවේ මේ අපි මිනිස්සු
නේ අපි මිනිස්සු විදිහට මේ ගමන යන්න ඒක ඒක මෙහෙම වෙනවා නේද හුඟක් වෙලාවට මම දැකලා තියෙනවා මේ කුඩා දරුවන් අතින් විහිළුවට ලක් වෙනවා ඒ ඒ ඒ අය කොන් කෙරෙනවා මේ පුරුද්ද නැති කරන එක වගකීම දෙමව්පියන්ට තියෙනවා නේද අනිවාර්යෙන් වැඩි හිටියු ඔව් වැඩි හිටියෝ සියලු දෙනා මේ වගකීම අනිවාර්යෙන් 100% ගත යුතුමයි කළ යුතුමයි ඒක ප්‍රධානම හේතුව ගියහන් වැඩි හිටියෝ තමන්ගේ දරුවන්ටත් ඒක කියා දෙන්න ඕනේ ගෙදෙද්දි අනිවාර්යෙන් ඒ කියන්නේ මේ මෙහෙම පුජ්‍යලයෝ ඉන්නවා ඒකලෝ විශේෂ පුජ්‍යලයෝ ඒකලන්ට අපි සලකන්න ඕනේ මෙහෙමයි කියන එක මතයක් ගොඩ නැගෙන්න ඕනේ ඉතින් ඒ මතය ඇති වෙන්න නම් ඊට ඉහළ ඉන්න ස්තරවලින් ඒක පල්ලෙහාට කාන්දු වෙන්න ඕනේ හරිද ඒ කාන්දුලා තමයි ඒක අධ්‍යාපන රටාවට ඇතුළත් කරන්න ඕනේ මේක ඇත්තටම පාසල් අධ්‍යාපනයට ඇතුළත් කරන්න ඕනේ ආබාධිත අය අපේ රටේ කරන්නේ එක්ක සුවිප් විකුණන එක නැත්නම් හිඟා කණේ හිඟා කණේ ඔව් මේ දෙක ඇරෙන්න දව දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් පිට ඇයත් ඉන්නවා. ඔව් මම කියන්නේ බොහෝ 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 ලේසියෙන් හොයාගන්න ඒක නේ. නමුත් අපේ තියෙන මේ අපේ තියෙන ආගමික වටපිටාවත් එක්ක අපේ හරි මේ මේ ආගමත් එක කියනෝනේ පව් කියනවා. ඔව්. ඒ කියන්නේ මේ එහෙම එකක් තියෙනවනේ. ඔව්. ඒකත් එක්ක නෙන්නේ. ඔව්. ඒ පව් එකෙන් ප්‍රයෝජන ගන්නවද? පව් එකෙන් ප්‍රයෝජන ගන්නවනේ. වෙනම වෙනම කට්ටිය. දැන් සමහරට ආබාධිත අයව අරගෙන කුලියට මේ හිඟා කවන අවස්ථා තියෙනවනේ කොළඹ. ඔක සමාජ විද්‍යාව හදාරන කොට ඒක මූලික වශයෙන් කියා දෙනවනේ. ඔක නන්දසේන රත්නපාල මහත්මයා එතුමාගේ පොත්වල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක වෙන එක. ඒ කියන්නේ පව කියන එක ආගම ආගමානුකූල වෙන එක කොහොමද පරිහරණය කරන්නේ අනිත් අය. ඒ නමුත් එතනත් අතරමැදි වෙන්නේ මේ පල්ලෙහාම ඉන්නේ ආබාධිතයෝ. නමුත් ඊට ඉහළ ස්තර කීපයක් ඉන්නවා ඒ සල්ලි වෙන. නමුත් අන්තිමට එතනත් මේ වෙලා තියෙන්නේ පීඩන ලක් වෙන තියෙන්නේ ඔව් ඉතින් මේ වගේ කතිකාවක් යන අතරතුර මේ රියැලිටි එක ලංකාවේ රියැලිටි එක පේන විදිහ ගැන කතා කරද්දී මේක රියැලිටි එක හරහාම යන්න බැරි අවස්ථාවක් වෙලා තියෙනවා. ඒකට හේතුව මේක නරඹන ඕගොල්ලෝ මේක ගැන විතරක්ම අහන් ඉන්න අකමැති හින්දා. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක් ගෙනල්ලා මේ ඇත්ත එක්ක මීට වඩා රංගනයේ පැත්තේ මොනවද කරන්න පුළුවන් කියලා මම කල්පනා කරමින් හිටියා. මෙහෙම හිතද්දි මට හිතුණා දැන් තමන්ට තමන්ව කන්ට්‍රෝල් නැති තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි තත්වයක් තමයි සමහරට මේ ආබාධිත තත්වය කියන්නේ. හරියට නිකන් සමහරලාට තමන් දන්නේ නැහැ තමන්ට මේ තත්වය උදා වෙලා තියෙනවා කියලා. අපි මේ දෙන්නත් එක්ක පුංචි ගේම් එකකට ගිහිල්ලා ආයෙමත් එනවා මේ කතිකාවට. ඒකට අපිට අතට යන්න වෙනවා. එහෙනම් අපි අතට. හොඳයි දෙන්න අපහසුතාවයට පත් කරන්නේ නැහැ මම බය වෙන්නේ නැහැ ළඟට එන්න පොඩ්ඩක් ඇත්තටින් ඇත්තටින් හරි මෙන්න මේකයි සිද්ධ වෙන්නේ දැන් ඔය දෙන්නම මම දෙන අවස්ථාව නිරූපණය කරන්න ඕනේ හැබැයි රූකඩ ඕගලඟ පාලනය කරන්නේ ඕගලන් නෙමෙයි උඩින් එනලා තියෙන නූල් වලින් තමයි ඕගලඟ පාලනය වෙන්නේ හරි සිම්පල් කිව්වනේ ඒක සිම්පල් ඒක අමාරු වැඩක් නේ එතකොට මේ රූකඩ දෙකට අවස්ථාවක් දෙනවා ඒ අවස්ථාව නිරූපණය කරන්න ඕනේ ගීත නාටක ස්වරූපයෙන් හරි උකට නිකන් කතා කරන්නේ නැහැ නේ අපි ටියුන් එකක් අරපැත්තෙන් දෙනවා ඒ ටියුන් එකට ඕගලන් ගයමින් මේක රඟන්න ඕනේ හරි අවස්ථාව මේකයි අවුරුදු 16 17දී ඉස්කෝලේ යන කාලේ දෙන්න එකට හිටියා බොහොම හිතවත් ළඟ ගෙවල් දෙකක පවුල් දෙකක හිතවතුන් දෙදෙනෙක් මෙයා යනවා කොළඹට ගිහලා අවුරුදු ගානකට පස්සේ අවුරුදු 5 6කට පස්සේ ඔන්න නැවතත් ගමට එනවා ඒත්දි නියර දිගේ එනකොට මෙන්න අර පරණ මිත්‍රය හම් වෙනවා මෙයා තාම ගමේ ඔයා කොළඹ ගිහින් එන්නේ හරි දෙන්න බල මියුසික් එක මම අතන ඉන්නේ ඒක අනේ අප්පා මේ කවුද බම් මේ මං බැලුවේ හනික මයි ගොඩ්නස් සිරිමල්නේ අනේ අනේ මට තේරෙන්නේ නැහැ කවුදයි කියලා මෙයා. ඇයි ඇයි ඒ එහා ගෙදර පුංචි නාව මතක නැද්ද? අනේ අපේ බලහන්කෝ මේ උඹ හුනේ ගානට ගොස්නේ. මොකද උඹ ඒ කිව්වේ? කොබන් උඹ දිගට තිබ්බ කොණ්ඩේ නෑනේ දැන් ඉතින්. මං කරනවා කොළඹ ගිහින් මොඩලින් කියලා මොනලින් කිව්වා මොඩලින්
आदरणीय प्रेक्षक बलंड मुखदेन हितोरगन मम्मी प्रश्न कहांडितेन्गे मेन मेकाय मे अभी कथाकर्ण विशेषित पुद्गलेक् तमंगे गेदर हिटियाना तमंगे ज्ञाति कुणा तमंगे असलवेसी कुणा तमंगे समीप मुखे कुणा ओगल को मेकर प्रतिचार दाकवाणी ओगल मुखा दिन अद्यकी मी अहम समाज कल्पना के लिए अनुकंप ही दिला අපිට කරන්න පුළුවන් උදව්වත් නේද අපි කරනවා තව කෙනෙක්ට හිතන දේ වෙනස් වෙන්න පුළුවන් ඔයා තමගේ පවුලේ කෙනෙක් තමන්ට සමීපම කෙනෙක් මේ වගේ අවිශේෂිත කෙනෙක් වුණා නම් මොකද වෙන්නේ සමහර විට මටම මේ වගේ දරුවෙක් ලැබිලා හිටියනම් මම බලනවා එයාගේ දක්ෂතාවයක් තියෙනවද මොනවා හරි කොයි පැත්තෙන්ද මෙයා සමාජයට දාන්න පුළුවන් රංගනේ වෙන්න පුළුවන් ගායනේ වෙන්න පුළුවන් මම මේ වගේ දේවල් වලට යොමු කරලා අනිත් හොඳ කට්ටියත් එක්ක ගැටෙන්න මගේ දරුවා යොමු කරනවා සමාජයේ කොන් වෙන්න ඉඩ අරින්නේ නැහැ මම හොඳයි ඒඩ්ස් හැදිච්ච කෙනෙක් වාවැවිලා වළඳ ගත්තොත් මොකද වෙන්නේ වැළඳ ගන්නවා ඒඩ්ස් හැදිච්ච කෙනෙක් වැළඳ ගන්නවා ඇවිල්ලා පස්සේ දැනගන්නේ ඒත් කියලා. මොකද මේ? හරි, කවන්නේ. කාටවත් හිතා ගන්න පුළුවන් ද එහෙමද? මොකද ඒත් සැදිච්ච කෙනෙක් සම්බන්ධ නැහැ. ඔයගොල්ලන් පවුලේ කෙනෙක් වුණා කියලා. ඔව්. එතෙම මෙතුමිය කිව්වා කතාවක් එතුමගේ සහෝ යාළුවෙක්ගේ දුවෙක් දරුවෙක් ගැන. මටත් තියෙනවා මගේ යාළුවෙක් හොඳම යාළුවා. හොඳම යාළුවගේ නංගි. ඇත්තටම අවුරුදු 22ක් වෙනවා දැන්. ඇය යම්කිසි शरीर रोग पेर नगिटन बेट अगे अय तम मुझे अम्मदा तीन मट तीन प्रश्न अयमति किट अयमे अब वर्तमान अने दरागन पड़ते तम जीवित मट तीन प्रश्न मे समाज कपे लंका वगैरह अयगे अम्मता नतीवेला सहोदरी नतीवेट एम सी दस मुखद अपेरटे मुणद मे ऐवे मुण तीन मुणद रटे एम किसी लम्मा निवास आगती हैट मुणद बेन्नी अनागते मुणद बेन्नी अम्म तात मुणद बेन्नी ये प्रश्न वाले अपे वर्तमान देशपालने मेव कथा अटे मे संबंध दुपत् मिनसुंगे तीन अड़पाड़ समाज रोग तीन नुदकिन पेदे अभी नुदकिन देवल पील बंद कथा मट ये पील बंद लुकू अभी मे कथा कर उत्साह अने कारण अभी आना कुछ ब्रेक है लंका रियलिटी का मे कथम लंका रियलिटी का ආබාධිත දරුවන් ගැන මිස්ගේ අදහස මොකද්ද? දැක්කම නම් ඉතින් ඇත්තටම අපිට අසරණ මේකක් එනවනේ ඒ වගේ කෙනෙක් දැක්කම නේද? දරුවෙක්නේ කාගේ වුණත් හරි. පව් ඉතින් නේ ඒගොල්ලන්ට උදව්වක් කරන්න ඕන මිනිස්සු ඉතින්. දුකයි ඉතින්. අපි හැමෝම සේවයක් විදිහට ඒක හිතලා ඒ දරුවන්ට අනුකම්පා කරන්න ඕන. හරි දවසක මන්දබුද්ධික දරුවෙක් ඔබ හුරතල් කළා තියෙනවද? නෑ එහෙම නෑ ඇත්තටම. ඔව් ඔව්. හුරතල් කළා තියෙනවා. මම පාසල් ගුරුවරියක්. මට එහෙම දරුවෝ හම්බ වෙලා තියෙනවා. ඒඩ් ස්ට්‍රෝක් එක කියන්නේ මොකක්ද? මාරාන්තික රෝගයක්. තමන් විසින් හදාගත්තද? ඒ කියන්නේ HIV වෛරසයක්. ඒඩ්ස් රෝගීන්ට අනුකම්පා කළ යුතුද? දැන් නොදුනත්ව හැදෙන ළමයින්ට වගේ අපි අනුකම්ප කර යුතුයි. ඒක දැන් සාමාන්‍යයෙන් ඔක හැදෙන්නේ වක් හරි ඒක ජීවිතේ නටාවත් එක්කනේ. ඒ වගේ කටිය අනුකම්පා කරන්න ඕනේ නැහැ නේ. හැමෝගෙම අතින් ඉතින් වැරදි කියන්න බෑ. සමාජ නොදුනත්ව වෙන්නේ ඔය හැමදේම. මම නම් හිතන්නේ අනුකම්පා නොකළ යුතුයි. අනුකම්පා කළ යුතුද කියන්නේ ඉතින් තමන් වහින් ඉතින් හදාගත්තොත් ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ නේද? ඒ කියන්නේ තමන් ඕන කමින් යනවා නම් ඒගොල්ලට අනුකම්පා කළ යුතු නැහැ. හොඳයි. සමාජයේ වටපිටාවේදී අපිට හම්බෙන විවිධ පුද්ගලින් මේ ගැන දරන අදහස් කීපයක් කියේ. අපි මේ දගෙනකින් අහලා බලමු මේ
HIV පොසිටිව් කියන එක ගැන. දැන් AIDS රෝගීන් තරම් මේ සමාජයේ මේ කොන් කරන තවත් පිරිසක් ඉන්නවාද? හුඟක් වෙලාවට මම දැකලා තියෙනවා මේ විදේශීය රටවල නම් බොහෝ කලාකරුවෝ එහෙම නැත්නම් සමාජ සේවකයින් වුන් සංග බොහොම ලැබදියාවෙන් ගත කරන අවස්ථාවන් අපි දැකලා තියෙනවා සමාජ රටවල. මෙසේ නොසලකා හරින එක කෙතරම් අමානුෂිකද? මේක ගැන සරත් මොකද හිතන්නේ? ඔරිනක මොකද හිතන්නේ? දැන් මම කියන්නේ ඒ කියපු විදිහට වැරදි වෙන කියන එක ලෝකේ වැරදි නොකරපු මිනිස්සෙක් නෑනේ. ඒ කියන්නේ එක එක විදිහට මම කියන්නේ. වෙංගිකත්වය ගැන නෙමෙයි මම කියන්නේ. වැරදි කියනවා සිද්ධ වෙනවා. නමුත් ඒකට ලෙඩක් කියන්නේ ලෙඩක් හැදුනට පස්සේ ඔහු වෙනුවෙන් දරන ආකල්පය මම හිතන්නේ නරක ආකල්පයක් වෙන්න බෑ. ඒ කියන්නේ රෝගයක් හැදුනට පස්සේ ඔහු තවත් ඒ රෝගියෙක්. එතකොට අපි මම හිතන්නේ නම් අනුකම්පා කළ යුතුයි. මම කලාකාරයෙක් ඉදිරියේ මම දකින්නේ අනුකම්පා. බුදුහාමුදුරන්ගේ දේශනාවත් ඒකයි. බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැ. එහෙම රෝගියෙක් ඉන්නවා නම් ඒ ස්නේම මොනම රෝගී කීඩියත් බුදුහාමුදුරෝ නිෂේධ කරන්නේ. ඔව් රෝගීන් නම් ඌට ඌටෙන් කරනවා ඒ කල යුතුයි කියන එකයි තියෙන්නේ. ඉතින් කීපය එක මත තමන්ගේ මතගෙන මම කියන්නේ නොතන තියෙන ගැටලුව. එතන තියෙන ප්‍රධානම ගැටලුවක ඇයි අපි එතනටපත් වෙලා තියෙන රටක් විදියට පත් වෙලා තියෙන්නේ ඇයි කියන එක. එතකොට අපි ඒකයි ගොඩනගන්න ඕනේ. ඒකයි නැති කරන්න ඕනේ. ඒ සඳහා එක්කෙනෙක් දෙන්නෙකුට බෑ. සමස්ත ජාතියෙන් භාගයකටත් බෑ. සමහර ජාතියටමත් බෑ පාලකයන්ට මේකට සම්බන්ධ වෙන්න බෑ ඉතින්. ඒක නීතියානුකූල වෙන්න ඕනේ හැම දෙයක්ම. එතකොට තමයි ඒක නීතියක් වශයෙන් මෙහෙම පල්ලෙහාට ගලාගෙන යන්නේ. නැත්තම් ඉතින් අර අර මම මුලින් කිව්ව එක තමයි කියන්නේ. ආගමිකව පව් කළා නම් ඔකරට ගල් ගසා දෙමිය යුතුයි කියන ආකල්පයෙන් ඉන්න හොඳ නෑ. ඒකයි ප්‍රධානම දේ. මොලේ ලක්කේ මම හිතන්නේ ලෙඩයක් හැදෙන්න කලින්, يعني ඔය ලෙඩේ දැන් ලෝකේ ප්‍රචාර ප්‍රචලිත ලෙඩක් නේද? ඒක හැදෙන්න කලින් අපිට පුළුවන් නම් ඒකට අවශ්‍ය පහසුකම් සලසලා දෙන්න. දැන් එක එක්කෙනාගේ අදහස් උදාස් වෙනස්, එක එක්කෙනාගේ හැසිරීම රටාව වෙනස්, ජීවත් වෙන රටාව වෙනස්. අපි නොදකින්, අපි දැන් AIDS හැදුනහම මෙයාට AIDS හැදුනා කියලා එයා කොන් කරනවා. නමුත් එයාගේ ඇතුළාන්තේ ඇයි එහෙම වුනේ? ඇයි මොකද වුනේ? එයා තමා විසින් හදාගත්තද? ඒක අහම්බේ හැදුනද? තමා විසින් හදාගත්තන හදාගත්තේ ඇයි? ඒකටත් හේතු තියෙනවා. ඒක බලනකොට සාධාරණයි. සමහරවිට බලනකොට ඒ හේතු සාධාරණ වෙන වෙලාවල් තියෙනවා. තමා විසින් හදා ගත්තත් මගේ අන්න ඒ වට ප්‍රතිකාර කළ යුතුයි. ඒ තැන්වලට. ඒ කියන්නේ දැන් අද මේ රටවල දැන් ගොඩක් දේවල් නීතිගත වේගන යනවා. සම්මත වේගන යනවා. ගොඩක් දේවල් සම්මත කරනවා. දැන් ඒ රටක තියෙන සංස්කෘතිය අපේ අපිට තියෙන විශාල වූ මහත් සංස්කෘතියක්. නමුත් අද මේ වර්තමානයේ මුළු ලෝකෙම අපි ගේ ඇතුළට ඇවිල්ලා. අපි මේ කතා කිරුවට, අපි ලොකු දේවල් ගැන කතා කිරුවට මුළු ලෝකෙම අපේ ගේ ඇතුළේ තප්පරේ. හරිද? එහෙමනම් අනිවාර්යෙන් මේවට අවශ්‍ය ඒ කරුණු කාරණා සාධක අනිවාර්යෙන් නීතිගත වෙන්න ඕන. එහෙම නීතිගත වුණොත් අපිට AIDS රෝගීන් බොහෝම අඩු වශයෙන් හොයාගන්නට පුළුවන් වෙනවා. මේ පිළිබඳ අපිට කතා කරන්න බොහෝ කාරණා තියෙනවා. මම මේ මොහොතේ සිහිපත් කරනවා එක්තරා සුවිශේෂී කාන්තාවක්. දැනට වසරකට ආසන්න කාලයකට එහා එක්තරා පුවත්පතක මම දකිනවා තමන් නොදනවත තමන්ට AIDS රෝගේ වැළඳුණු සුවිශේෂී කාන්තාවක් ඒ වෙනකොට AIDS හැදිච්ච දරුවන් 20 ගණනක් එක්ක තමන්ගේ ජීවිතයේ අන්තිම කාලයේ ඔවුන්ගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් වෙන් කරමින් කැප කරමින් කටයුතු කරපු ආකාරය මම දන්නේ නැහැ. මේ දැනට ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා. හැබැයි ඒක සුවිශේෂී කටයුත්තක්. ඇයව ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. අපි යන් තව ගේම් එකකට. ඒ ගේම් එක මේ රෝගයට සම්බන්ධ ගේම් එකක් නෙමෙයි. අක්කව අමාරු දාන ගේම් එකක්. මාව හොඳයි. අක්කට කතා කරන්න වෙනවා. මේ ඉන්නේ අක්කගේ පාසලේ දරු දැරියා. උදෑසන අර උදෑසන මීටින් එක තියෙන්නේ. හමුවේ වාට තියෙනවා මෙයාට කතාවක් පවත්වන්න. හැබැයි වාට මේ කතාව කරන්න සිද්ධ වෙන්නේ ඔයාගේ අත් දෙකේ වාට දෙන සපෝට් එක නැතුව. තමන්ට තමන්ගේ අත් දෙක කන්ට්‍රෝල් නැත්තම් මොකද වෙන්නේ කියලා අපි බලමු. මාරාමාරු. එන්න ඉස්සරහට. අක්ක තමයි කතා කරන්නේ. අත් දෙක බෑ. අත් දෙක බෑ. අත් දෙක දාන්න පිටිපස්සට. ඔන්න අත් දෙකක් වාට දෙනවා. ආ මේ අත් දෙක මොනවා කියයිද දන්නේ නැහැ. හරි. අත් දෙක නෑ. අත් දෙක නෑ. අත් දෙක වාසද? අත් දෙක නෑ.
හොඳයි ඉතින් මම කියන දේ මේ අද්දක කියයිද අන්න ඒක තමයි අපිට ඕනේ අපිට දැනගන්න ඕනේ හරි බලමු දැන් කතාව වගේ කරනවා දෙදා සලා රයිස ආ හරි සර දැන් පටන් ගන්න ඕනේද එහෙමනම් සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා අපි මුලින්ම කියන්න ඕනේ මං හැමදාම මතක් කරනවා වගේ පාසලේ නීති රීති මුලින්ම විනය ගැන එතකොට පාසලට එනකොට අනිවාර්යයෙන්ම තමුන් නියමිත වේලාවට පාසල් මහ ගේට්ටුවෙන් ඇතුළට පැමිණිය යුතුයි පැමිණිය යුතුයි ඒ වගේම තමුන්ගේ කොණ්ඩය කරල් දෙකක් වෙනසේ ගොතා තදින් ගැටගසා තිබිය යුතුයි. ඒ වගේම පිරිමි ළමයි අනිවාර්යෙන් තමුන්ගේ කොණ්ඩේ කපනකොට ඉතාම කෙටි වනසේ කොණ්ඩේ කපා ඒ ඉතා මනාව පීරා පාසලට පැමිණිය යුතුයි. මේ සියලු කටයුතු කාරණා ඒ අයුරින් ගිටි නොවුනොත් අනිවාර්යෙන් මට සිද්ධ වෙනවා ළමයින්ගේ පාසල් ගමන දඩුවමක් විදිහට දවස් දෙක තුනක් හෝ නවත්වන්නට. අපි යනවා පුංචි බ්‍රේක් එකකට. මේක නේද ලංකාවේ රියැලිටි එක. මේක තමයි ලංකාවේ රියැලිටි එක. පහුගිය කාලෙක මම දැක්කා මේ ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ජොනි ඩෙප් කිසිම දැනුම් දීමකින් තොරව මේ පිළිකා රෝගයෙන් ඉන්න ළමා රෝහලකට කඩා වැතුණා කියලා. මේක මේ දරුවන්ට දරා ගන්න බැරි සතුටක් උරා කියන එක. ලෝකේ අපිට බොහෝ උදාහරණ තියෙනවා කලාවට සම්බන්ධය නැත්නම් විශේෂී අවධානය ලක් වෙච්ච මිනිසුන් මෙවැනි අය ගැන සුවිශේෂී පුද්ගලයන් ගැන මේ අපි කතා කරපු අය ගැන අවධානය යොමු කරනවා කලාකරුවන් හැටියට මේ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මොනවද විශාලයි සර අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේ මම හිතන්නේ කලාකරුවන් නිර්මාණ වශයෙන් අරගෙන අපිට පුළුවන් මේක ජනතාව අතරට මේ යථාර්ථය මොකද්ද කියන එක ගෙනියන්න මම හිතන්නේ ඒක ප්‍රධාන දෙයක් වෙනවා අපේ නිර්මාණ ඔස්සේ ඒක කරන්න පුළුවන් නම් ගීතය නාට්‍ය චිත්‍රපටිය කෙටි කතාව නවකතාව හරහා සමාජගත කරන්න පුළුවන් නම් අපි මේකලොත් එක්ක අපේ කොටසක් මේ අපි ඉන්නේ මෙතන ඒක මිනිස්සුන්ට අවබෝධ කරන්න පුළුවන් වුණොත් මම හිතනවා ඒක ලොකු ජයග්‍රහණයක් වෙනවා කියලා කලාව පැත්තේ අවසාන වශයෙන් වට අපේ කාලේ ගෙවිලා තියෙන්නේ මොකද කියන්නේ ඔව් කලාකරුවෝ විදිහට නෙමෙයි මම හිතන්නේ ඔව් කලාකරුවන් හිතේ වගේම මිනිස්සු විදිහට අපේ වගකීම වෙන්නේ ඔවුන්ට මුලින්ම පෙරලා ගෞරව කිරීම දුක හෝ අනුකම්පාව නෙමෙයි ගෞරව කිරීම ඒ හරහා ඒ ගෞරවේ හරහා තමයි ඔවුන් අපිත් එක්ක එකට බැඳෙන්නේ ඇවිල්ලා ඒ වගේම අපිට පුළුවන් වෙන්න ඕනේ සමිත සමාගම් වලට අමතරව අපිට පුළුවන් වෙලාවට ලැබෙන වෙලාවට කලාකරුවෝ කියන්නේ සීල ජනතාව අතරට ගිය සීල ජනතාවක් රැස් කරගන්න පුළුවන් පුද්ගලයන් කලාකරුවන් කියන්නේ. ඒතර කලාකරුවන්ට පුළුවන් ඇත්තරම ඔවුන්ගේ කටින් කට ඔවුන් සාමාන්‍ය දවස් දිනපතා හම්බෙන විදිහට හම්බෙන ඒ අවස්ථාව වලදී ඔවුන්ට පුළුවන් ඒවා ප්‍රචාර වැඩසටහන විදිහට පවත්වාගෙන යන්නට. එහෙම උදව් කරන්නත් පුළුවන් මේ කියන නිර්මාණ වලට අමතරව. ඔය ඉතින් කලාකරුවෝ දේශපාලඥයන්ට කඩේ යනට වඩා මේක කරන එක මොකද වැඩක. ඒ කියන්නේ මේ අය වෙනුවෙන් කඩේ යනවා. කඩේ යනවා නම් ඒක මං හිතන්නේ ලොකු මේ කාර්යයක්. පිනක් නෙවෙයි මං කියන්නේ ලොකු කාර්යයක්. ඔවුන්ගේ වගකීම. ඒ කියන්නේ මේ ඊළඟ ආත්මේ හොඳ වෙන්න කියලා හිතාගෙන නෙවෙයි. නෑ එහෙම නෙවෙයි. ඊළඟ ආත්මේ කලාකාරයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන නෙවෙයි. නෑ නෑ එහෙම නෙවෙයි. හොඳයි. අවසානයේ අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ කාරණාව. ඉතින් අපිට මේ කතිකාව සමුදෙන්න වෙනවා. අද දවසේ මේ තව දවසක් කතා බහ කරන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා පුංචි පණිවිඩයක් මට මේ මගේ මිත්‍රෙක් මේ ආයතනයේ ඉන්න මිත්‍රෙක් ඇවිල්ලා කිව්ව කාරණාව තමයි ලෝකයේ මේ වෙනකොට මෙවැනි අය මේ ආබාධිත අය වෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන් මේ අය අතේ තියෙන දුරකථන අංකයේ දුරකථනයේ එක්තරා සේව් කරපු නම්බර එකක් එහෙම නැත්නම් නම් අතර තියෙන නම්බර එකක් අතර අයිස් කියලා යොදලා තියෙනවා කියලා මේක ලෝකේ දැනට ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් මේ අයිස් කියන්නේ මේ
immediately call emergency කියන එක. ඔබගේ දුරකථනයටත් මේ ICE නම්බරයක් දාගන්න පුළුවන්. ICE කියලා නම්බරේ දාගත්තම ඔබට අනතුරක් වුණොත් කරදරයක් වුණොත් නැත්නම් මේ වගේ විශේෂිත අය සම්බන්ධ වුණත් වැඩිපුර අවධානයක් යොමු කරන්න. ඒ කියන්නේ මං කියන්නේ හොඳ පාරේතොට යන්න පුළුවන් මට්ටමේ අය ඉන්නවනේ. ඒ අයගේ අතින් තියෙන දුරකථනයෙන් ඒගොල්ලන්ට කරදරයක් අනතුරක් වුණොත් දන්නවනේ කාටද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ ICE කියලා නම්බරේ සමාජගත වුණොත් මං හිතන්නේ වඩා පහසුවේ මේ අයිස් නම්බරේ සමාජයට ඔබගේ බිරිඳ වෙන්න පුළුවන් ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් ඔබේ තියා වෙන්න පුළුවන් මව වෙන්න පුළුවන් නැත්නම් තමන්ට සමීපම කෙනෙක් වෙන්න පුළුවන් අන්න ඒ අංකයේ ඔබේ දුරකථනයේ යොදා ගන්න පුරුදු කරමු ඒ පුරුද්ද අපි රට පුරා ගෙනියමු එතකොට කෙනෙකුට අනතුරක් වුණාම ඔහුගේ මොබයිල් එක අපිට හම්බුනොත් අයිස් කියලා නම්බරේ විතරයි අපිට ගහන්න තියෙන්නේ හොඳයි සමු දන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ ස්තුතිවන්ත වෙනවා සරත් කොතලාවල මගේ මිත්‍රයාටත් ඒ වගේම මොරින්චාරුණී ආදරණීය සොහිරියටත් අද මේ වැඩසටහනට සම්බන්ධ වුණාට මේ කතාබහට එකතු වුණාට අපි සමු ගන්නෙම ගීතයකින් හැබැයි සමු ගන්න කලින් පුංචි කාරණාවක් කියන්න තියෙනවා අපිට ඔබට අවසානයේ කියන්න තියෙන්නේ උපතින් ඔබ අංග සම්පූර්ණ ඉපදුණු පමණින් මේ මොහොතේ ජව සම්පන්නව ජීවත් වූ පමණින් කිසිවිටකත් අමතක කරන්න එපා දිනපතා විශාල පිරිසක් මහමගදී අනතුරු වලට පත් වෙලා ආබාධිතින් බවට පත් වෙනවා ඒ නිසා කුමන අපහසු සහිතව හෝ ඔබ ඉදිරියට පැමිණෙන ඕනෑම කෙනෙකුට මිනිසියෙකුට සාමාන්‍යයෙකු ලෙස ඉක්වල් පුද්ගලයෙක් ලෙස සලකන්න අමතක කරන්න එපා. අදලා සමු ගන්නවා රියැලිටි විත් ගිහාල් ලබන සතියේ නැවත හමු වෙමු. Bellu bellu at eliyai